නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඊය දවසේ කතානායකතුමාගේ නිවසේදී මේ පිළිබඳව දෙපාර්ශ්වයම කැඳවලා සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවේ 22(1) සහ 22(2) එක්ක තියෙන අනතුරුදායක තත්ත්වය පිළිබඳව කතා කරලා තියෙනවා. එතෙන්දී බොහොම පැහැදිලිවම ගරු කතානායකතුමා ඉල්ලීමක් කරලා තියෙනවා, මේ සංශෝධනය කරා නම් ව්‍යවස්ථාවේ ඒ සංශෝධන ටික එතුමාට ඉදිරිපත් කරන්න කියලා. එතන අවස්ථාවේදී ෆර්මාන් කාසිම් නීතිජතුමා කියලා තියෙනවා, ඒ සංශෝධන දෙන්න එපා කියලා තියෙනවා, ඒ නිසා දෙන්න බැහැ කියලා. මේකේ මම මේ කියන කාරණය සත්‍යක් මිස අසත්‍යක් නොකියන බවට මම නැවතත් දිවුරා ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව ගරු කතානායකතුමා මැදිහත් කරුවෙකු වශයෙන් සාක්ෂි දරනවා කියන කාරණය ඔබ හැමෝම මම තියෙනවා. මම සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට අභියෝග කරනවා, එන්න මාත් එක්ක ඕනෑම රූපවාහිනී නාලිකාවක මම සූදානම් ඇවිල්ලා ඉවරලා මේ කරුණු කතා කරන්න. කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියන කාරණය අපි රටට කරුණු කාරණාත් එක්කල ලිඛිත සාක්ෂිත් එක්කලා ඔප්පු කරලා පෙන්නනවා කියන කාරණේ මම සිහිපත් කරනවා. Breaking.lk